ගත පාරමිතා පූර්ණකොට සූමික විවරණයන් ගත බෝසත් උතුම්වහන්සේට නිවන කතා තාවකෝසක් විස්තරයක් වීමට සිදුවුනේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ කරලද පාප කර්ම 12ක් පිළිබඳව අතිරේක දෙහිකුත් එක්කලා උන්වහන්සේ වර්ධන විශේෂයෙන් උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදී මේ නැයි දේශනා කරන අවස්ථාව වෙනකොට පළදුන පාප කර්ම 12ක් දේශනා කරලා තියෙනවා. මෙන්න මේ 12 එක කාරණයක් තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජෝතිපාල මහණෝක ලැබෙති බෝසතාණන් වහන්සේ ජෝතිපාල උන්නයි මහණෝක ඉපදිනා. ගටිකාරකින් තමන්ගේ යාළුවත් එක්කලා කතා කරගෙන ওই ගටිකාරකින් තමන්ගේ යාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා යම් බලන්න කියලා කියපු වෙලාවේ පෙන්නලා කියපු වෙලාවේ ඔය මුණ්ඩකයාට මොන බුදු බවක්ද? බුදු බව කියන එක තරවජ සාඥානි කියන එහෙමද එකක්ද? ඔය මුළු මහන්ට මොන කොයිද බුදු බව? මේ ආදි වශයෙන් 6 වතාවක් කියපු අවස්ථාවක් වෙනවා තියෙනවා. කියන ගානේ ප්‍රතික්ෂේප කරලා ගමන. අපවාද වශයෙන් කිව්වා ඔය මුළු මහනට මොන බුදු බව? මෙන්න මේ 6 අවස්ථාවක් කීමෙන් ඇති වුණා වූ පාප කර්මයේ බලවේගය තමයි. උන්වහන්සේට බුදු බව ලබා ගැනීමට බාධා පමනෝමි 6 වතාවක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ කියලා දේශනා කරලා තියෙනවා. යන මාර්ගයේ වර්ධින. වෙනිපෙනි ඔච්චර ඥානවන්තකම නැగిලා තිබුණා ප්‍රඥාවෙන් තෝරාගෙන මගේ තිබුණා. හිතෙන්නේ නැහැ ඒ මගන් ගමනේ කරන්නේ. බාහිර නිවන් මාර්ග නොවන්නේ. යථා භෝධි ලැබීමේ පූර්ණ සර්වත්‍ය සාත්‍යාණේ ලැබීමේ හේතුකාරක මාර්ග නොවන්නේ බාහිර මාර්ග දුක් විඳින මාර්ගෙම අහු වෙනවා මේක කරලා බලන්න ඕනේ කියන්නේ. ඒ ආකාරයෙන් හය අවුරුද්ද දුක්ඛල ක්‍රියා කරමින් දුක් විඳින සිද්ධ වුණා යථා භෝධි ලබා ගන්න අර කරව කර්මයේ හේත විපාකයේ වශයෙන්. ඒක තමයි ඒ කාර්යය තුළ හය අවුරුද්ද දුක්ඛල ක්‍රියා කරන්න හේතු වෙන කියලා පෙන්නන්නේ. ඒකේ කාරණා 12 පෙන්නනවා බුදුරජාණන්සේ ඒ මුල් කාල සීමාව තුළදී ඒ ආකාරයෙන් මේ බෝධිසත්ව කාර්යය කරපු පාප කර්ම වල හේත විපාක. මේ ආකාරයේ කවුරුන්න කියලා. මේ පිළිබඳ ලිපියක් පත්යෙන් අපි යවලා තියෙන්නේ. අතියෙන් දෙන්නේ කර්ම 12 පිළිබඳ විස්තර පළවෙනි. මොකද බුදුරජාණන් වහන්සේද කර්ම විපාක ඵල දෙන්නේ නැහැ කියලා මේ කාර්යයෙන් දාපු විතරක් මේ පක්ණයක් දාලා තිබුණා ලිපියක්. එනිමේ මුලාවට පත් වෙනවා නම් ලිපියක් හරස් කරලා අපි යවලා තිනවා. ඔය මාත්‍රක් මතකේ ලවලා තිනවා විස්තර කරන. ඒක බලන්න ගහින් කවර අවධානය විතර දිනා. එතකොට කර්ම 12ම ඔක්කොම ඉස්සරහට බලාගත්ත හැටි කර්ම ඵල දෙනවාද අරිහත් මහන්සියාට කර්ම ඵල දෙනවාද කර්ම විපාකද ඵල දෙන ක්‍රමිය මොකක්ද හේතු සාධක නැතුව අභිධර්මයේ කියන දේම කරුට වෙනවා ඒ ලිපිය හරස් කරලා දාලා තියෙනවා සම්පූර්ණ සාහසුද්ධෝ ඉදන් බලා ගන්න පුළුවන් ලින්ක් කියන එක ස්වාමී දැන් ඉන්නේ ලිපියද දැන් බෙදුවේ ඒක ආ අර බලන්න කියන හම්බුන බේලා දෙන්නේ අනේ ඔය පොලිය ඔකින්දියෝ කෝ ඒ කාම 12 බලන ආකාරය විග්‍රහ කරලා දැන් මේ ආනාපාන සති භාවනාව විදර්ශනාවක් විදිහට භාවනා කරන අන්දම පහදලා මේ වා විස්තරයි එක විස්තරයක් නැති මේක අපි ඉස්සරහ පරිගණක කරනවා කියනවා හතර හත් කට්ටානියට වැටෙන ආකාරය ආනාපාන සතිය වැඩ නැහැ ඒ ආදී වටින් කරපු විග්‍රහ පරමාර්ථවාදී වර්ණනා බාහති කෙලොව අදහින් දවඩන්නේ. ඊය අදවාදී කරපු විග්‍රහක් තියෙනවා. වාය මොල්කයෙන් හුස්ම ගැනීම මොල්කයෙන් හට ගන්නා වානාපාන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ වර්ණයෙන් පිටියොල දැන් අපි නිදි දියෝ ඇති. ඒතරම් දේශනා. ඒ කියන්නේ බලා ගන්න පුළුවන් මම උගා දිග දේශනා. විග්‍රහ කරන්න යාදුව. ආනාපාන සතිය මතර පරිපත්තාලි පැහැදිලි කරන්න දැන් මේකත් ලිපියක් මම ඒ මෙයාල දිනපයි අපි දේශනා කරපු ඔල කියන දේශනාව. මේ බුද්ධානුස්සති භාවනාව කෙටියෙන් විග්‍රහ කරන්න කියලා ඉල්ලීමක් කරනවා තවත් දිනවා බුද්ධානුස්සති භාවනාව වැඩි මේදී කළ යුතු අනුගමනය කළ යුතු වැඩ පිළිවෙල මොනවාද කියන එක ඉතර කළා දෙන්න. ඉතින් බුද්ධානුස්සති භාවනාව කියනකොට බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ දී කරන්න අපිට බෑ. අපතේ ඉන්නම ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. හැබැයි බුදු පියාණන් වහන්සේ නම බුදු පියාණන් වහන්සේගේ ಗುಣ මෙතකයි කියලා විග්‍රහ කරන්න කිව්වොත් ජීවිත කාලය අවසන් වෙනවා
එක ගුණයක් අවසන් කරලා ඉවර කරන්න බෑ. ඉතිරන් ආතිකේ දේශනා තියෙන නිසා. අරහන් කියන ගුණේ විග්‍රහ කරන්න පටන් ගත්තා නම් අරහන් කියන ගුණේ බුදුරන් වහන්සේ ශ්‍රී මුක දේශනාවෙන් දේශනා කරන්න පටන් ගත්තොත් උන්වහන්සේගේ මුළු ජීවිත කාලයේ වෙන දේශනා ඔක්කොම අත්හැරලා කරන්න පටන් ගත්තා නම් අවසන් කරන්න බෑ. ඉතිරන් පාරණ තවත් තියෙනවා. අප්‍රමාණ ගුණ කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. ඒක අපිට මේ බදු වන්නාමේ බුදු ගුණ ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරලා ගත්තොත් අපි අලු පාළුවක් කරන්නේ. මෙතකින් මේ ගුණේ වෙනවා කිව්වොත් ඒක අලු පාළුවක්. සහතින්වත් පවුන කරන හේන් වාසනාවයිද කෙලෙස් දුරු කරගුනේ පූජාවට සුභුවෙන් අරහන්නා වනසේක. මේ වගේ සීමා කළොත් එහෙම. ලෝකරා බුදු පියාණන් වහන්සේ ළඟ මුළු ජීවිත කාලයේ දේශනා කරලා ඉවර කරන්න බැරි බුදු ගුණේ අපිට කිසි සත්තර ගන්න. දැන් හරියනවා ගැලපෙනවා. මේ සියලුම කියන ගුණ ඒ තුරට අලංගුයි. අලංගු නෑ කියන්නේ නෑ විග්‍රහ කරන්නේ මෙතකින් වෙනවා කියන වචනේ අපිට කියන්න පුළුවන් කමක් නෑ. නමුත් අපිට දකින්න පුළුවන් මෙහෙම දෙයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජනේ බුදු ගුණ දැනගන්නවා. ලෞකික සීල කොටසකට ගෝචර වෙන හරියක් තියෙනවා නම් ඒ ටික දැනගන්න. උන්වහන්සේ ප්‍රාණඝාත සත්ත්ව හිංසා කරන කෙනෙක් නෙමෙයි කියන එක අපිට පේනවා. උන්වහන්සේ මේ හොර වරවංචා කරන කෙනෙක් නෙමෙයි කියලා අපිට පේනවා වැටහෙනවා. උන්වහන්සේ කාම මෛතුනේ කියන කෙනෙක් නෙමෙයි, යටිදී කාම අදහස ඇති කෙනෙක් නෙමෙයි කියලා අපිට වැටහෙනවා. උන්වහන්සේ බොරු කියලා හවස්සන්නේ, උන්වහන්සේ බොරු නෑ කියලා අපිට වැටහෙනවා. උන්වහන්සේ ශ්‍රේලං කියන්නේ නෑ, පරස වචන කියන්නේ නෑ, ප්‍රලාප කියන්නේ නෑ කියලා අපිට වැටහෙනවා. උන්වහන්සේ ලෝභ නෑ, තරහ නෑ, මෝඩ නෑ කියලා නම් අපිට වැටහෙනවා. මෙන්න මේක තමයි මූලික වශයෙන්ම සාමාන්‍ය පුතග්ජන වෘත්තියේ බුදු පිළ රකින්න නම් බුදුහාමුදුරන්ගේ ගුණ වලින් දකින්නේ. ඉන් වැඩිමනක් බුදු ගුණ දැක ගැනීමේ හැකියාවක් ඒ අයට නෑ. තවත් අසුපත හොයාගෙන ගියත් උන්වහන්සේගේ චර්යා ලක්ෂණ ටික දකින්නවා. උන්වහන්සේ වඩින්නේ මෙහිමයි, වඩපිට බලන්නේ මෙහිමයි, උන්වහන්සේ පාත්‍රය ගන්නෙ මෙහිමයි, පාත්‍රය හොදන්නේ මෙහිමයි, පාත්‍රය නමන්නේ මෙහිමයි, මේ ආදිවාසී තව සියුම කිව්වේ. අර උන්වහන්සේගේ ක්‍රියාකලාපයේදී චර්යා ශික්ෂණය දකින්නවා. ওই ටිකේ දැකලා බුදු ගුණ පේනා නිසා. ඔබෙන් එහාට පුතත් දැනේ කියලා බුදු ගුණ කියන්නේ බෑ කියලා දේශනා කරනවා. දන්නේ නැහැ විදියා. එතන පටන් ගන්න දින බුදුදන් වහන්සේගේ ගුණ දකින්න අවස්ථා ප්‍රමාණ දකින්න. ධර්ම ධර්මයේ අහලා යථාර්ථය අවබෝධ කරගු කෙනේ බුදුරජාන් වහන්සේ දැකපු චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ. උන්වහන්සේ දුක්ඛාරිය සත්‍ය දැකලා තියෙනවා, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාය සත්‍ය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය සත්‍ය දැකලා අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ අවබෝධය ලැබිලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ උත්තරීතර ඥාන දර්ශනේ ඉස්සර කියලා මම මේ තුලින් මට මේ ටික පේනවා. මෙන්න තමන්ට වැටහෙන මට්ටමේ ඊළඟට ආර්ය බුදු ගුණ දකින්න. මේ ආකාරයෙන් පෙරදින අරිහත්ත්වයට පත් වෙනකන් ශ්‍රාවකයෙකු විසින් දකින්න බුදු දැකලා සම්පූර්ණ නැහැ. දකින්න ක්‍රම පෙන්නනවා. දැන් පල්ලෙහා කෙනෙක් ඉහළ කෙනා දකින්න බුදු ගුණ දකින්න බැහැ. අරිහත් උන්වහන්සේ නම දකින්න බුදු ගුණ අනාගාමී කෙනාට පේන්නේ නැහැ. අනාගාමී කෙනා දකින්න මැත්තේ බුදු ගුණ සකෘදාගාමී කෙනාට ගෝචර නැහැ. සකෘදාගාමී කෙනෙක් දකින්න බුදු ගුණ සෝවාන් බුද්ධියට ගෝචර නැහැ. සෝවාන් බුද්ධියට ගෝචර නැහැ බුදු ගුණ පුතග්ජනයාට ගෝචර නැහැ. එකින් එකට මෙහෙම වෙනසක් තියෙනවා. හැබැයි මහරහතන් වහන්සේට දකින්න බුදු ගුණ බුදුරජාණන් වහන්සේගේ ගුණෙන් අල්ප මාත්‍රයයි. ඒ දැක ගන්න උලා සාම ගෝචර වට්ටම විතරයි. බුදු පියාණන් වහන්සේ දකින බුදු ගුණ සර සම්පූර්ණයි. නමුත් දේශනා කරන්න කාලයක් නැහැ, වෙලාවක් නැහැ. බුදු ගුණ අනන්තයි කියන වචනේ නිසා ඔය විදිහට කතා කරන්න තව වචනයක් නැහැ. අනන්තයි කියන්නේ ඒක තමයි එකම වචනේ. අනන්ත බුදු ගුණ. සීමා කරන්න බැරි අසීමිත බුදු ගුණ. මෙතනින් අපි දකින්න ඕනේ මෙහෙමයි. අපේ චරිතයේ අපිට ඇති වෙන්නා වූ යම්කිසි කෙලෙස් පීඩාවක්, කෙලෙස් බාධකයක් මේ යම්කිසි උකටදී බව ඇති වෙනවා. අප්‍රසාදයක් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේගේ ගුණ සීකරමින් අපිට වැටෙන ගෝචර වෙන හරිය. උන්වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ, උන්වහන්සේ මගේ පියාණන් වහන්සේ, උන්වහන්සේ මගේ සජානන් වහන්සේ මේ ආදි වශයෙන් මම ගරු කරලා මම උන්වහන්සේ මේ විදිහට පිළිගන්න ඉන්නේ. ඒ බලන්න උන්වහන්සේගේ දරුවේ, උන්වහන්සේගේ ශිෂ්‍යේ, උන්වහන්සේගේ ශ්‍රාවකේ මේ ආදි වශයෙන් සීහි කරලා. ඒ බඳුවන මම මේ වැරදි වැඩි කරන්න වටිනවද? ඒ සම්මතයේ ඉන්නවම මේ ප්‍රාණඝාතය කරන්න වටිනවද? මේ හොරමර වංචාව කරන්න වටිනවද? මේ බුද්ධ ශාසනයේ පිටින් සම්මත කරේ ඉන්න සම්මතේලා ඉන්නවම මේ සුරා, මේ සූදුව, මේ දුරාචාරය කරන්න වටිනවද? මම උන්වහන්සේගේ ශාසනයේ සම්මතයේ ඉඳලා මෙන්න මේ බුදු සාක්ෂි කර කර සමාජයේ වරද හදා ගන්නවා.
මෙන්න මේකයි බුද්ධානුස්සතිය ක්‍රමය. තමාගේ ප්‍රවාදය දැකෝ. දෙවදු උතුම් සාස්ත්‍රෝණ වහන්සේ උතුම් පියාණන් වහන්සේ වාසින් කලකලා මම උන්වහන්සේගේ පුත්‍රයෙක් උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ මේ ශ්‍රාවකේ මේ ආකාරයේ තීරණ සම්මත දෙන මම මේ ප්‍රමාද වීමේ මේ හොලොක්පක් කරගෙන වීරුපර කරගෙන එක වටිනවද මේ ප්‍රලාප දොරොදොර වගේ කාලේ ගත කරගෙන එක වටිනවද ලැජ්ජ නැද්ද මට උන්වහන්සේගේ ශ්‍රාවකේ කියනවා මෙහෙම ඉන්නවනේ මෙන්න මේ ආදි වශයෙන් තමාට නිග්‍රහ කරගන්න ඕනේ බුද්ධ ශ්‍රාවකේ කියන වදිනේ මට වටින්නේ නැහැ නේද මම මෙහෙම ඉන්නවා මෙහෙම කරනවා මෙන්න මෙහෙම තමන්ගේ අදුපාඩු දැක දැක මනසීයේ මොන හොම දිහ කරන්න පටන් ගත්තාම මොකටක් යනකොට විදිලි යනවාද කියන දුරින් ගතිය අර ගතිය හදා ගන්න දින හොඳම පැහැදිලිම ක්‍රමය ඕක ලෝකියා කෙලවරක් නැති නිന്ദා පහත කරනකොට ඒවට අසභ්‍ය වුණේම බුද්ධිය යනවා ඇයි මම කම්පාවෙන්නේ ඇයි මම ලෝකියා බයිනෝට ගෑ ගහන්නේ ඇයි මම දැවෙන්නේ දැවෙන්නේ ඇයි මම එක ටික කරන්නේ බුදුන්ගේ ශාසිකින් ඉන්නවා නේද උන්වහන්සේගේ දරුවෙක්ද මම මම බොරු නෙමෙයි කියන්නේ උන්වහන්සේගේ දරුවා නම් හිම කරන්නේ නෑ මම උන්වහන්සේගේ ඒකාන්තයෙන් දරුවෙක් වෙනවමයි උන්වහන්සේ ඉක්මවලා මම ජීවත් වෙන්නේ එහෙනම් මම උන්වහන්සේ වෙන වැටේට ගහලෝ ගාපුවායි නරුවත් මාර්ගය මම කම්පා වෙන්නේ මම එක ටික කරන්නේ නෑ දැනුවත් පරිචය අන්න අදහස ගත්තාම මේ බලාහින් දැඩි ක්‍රමයෙන් හැකියාවක් ලැබෙනවා ඕන වැණුම් වැණුම් දුක් කරදර ඉවසන්න මෙන්න බුද්ධ අංශවලදී බුදුන් මට මෙහිදී බම් වේලා ගන්න වරින් කියන සයිමේ ඉන්නේ බුදු කෙනෙක් නෑ ගහන්නව බුද්ධ සරණ ගත්තා නම් අලු පොල්ල වල පස්සට බලන්න කිව්ව බැල දුර જાතියක කියන ඔය ගණ ඔය යකේ බුදු පිළිසන්නා කියන අපිට හම්බ වෙන්නේ නෑ ගහන්නව කරා ඔළු බැල ගහලා යන්න පුළුවන් අය බුදු පියාණන් වහන්සේ ගන්න දැන් බුදු පියාණන් වහන්සේ මේ බුද්ධාගමේ බෝධිසත්ව කාලේ අතපය කපලා දාලා කලාවුණ හැදිරු සාතිවාදී තාක්ෂයක අතපය කපලා දැම රජුරවන්ටවත් වද කියලා හිංගියක් ඉස්සහාගෙන හිටිවිලා කා හිටියේ බුදු පියාණන් වහන්සේ කියන මොනවා කියන්නේ උන්වහන්සේගේ බෝධිසත්ව අවස්ථාවත් මෙහෙම. එහෙනම් උන්වහන්සේගේ ශ්‍රාවකී කරවට ගහලා ගන්න තිය මොනවා කියලා කියත් මම කවදාවත් ඒක පිළිගලයි. වෛරකෝටි සමාත්‍ය පහල කරන තම බුද්ධ ශ්‍රාවකී කියනවා. මෙන්න බුදු ගුණ කී කරලා එක හරක්කේ නැහැ. ආ මට බයින්ඩ් එකවා. අද බුද්ධ ආරසාවර තිනා. කුලන බැල්ල බල. දුන්න මගේ දත්තේ දැකලා නැති. පුංචන් සරණ ගත්තා. ලත්ති මේ සරණ ගන්න බුද්ධනේ හදාගන්න. ආ කුලන ගහදි. ඔන්න ඔය જાතිය බුදු සරණ හොයන අය ඉන්නේ. මේක හරියන වෙලක් ඉන්නම නෙමෙයි. ඡත්ත මානවර බුදුරජාණන් වහන්සේ කිහරණිය දුන්නා. කටවන්නේ. බයක් ඇති ගන්නක් ලොමු දෙහ ගන්නවා කැටිනු. මෙන්න මේ ටික මෙහි කරන්න කිව්වා. යෝ වදතම් පවරෝ මනු ජේතු සාක්‍යමුනි භගවා කත කිච්චෝ පාරගතෝ බලවිදියේ සමංගී සංසුගතං සරණත් මුක්තිය. මේ විදිහට කියනවා. ධාතා තුනක් උගන්වලා ඒක. අද කහවර කෝටිකු තරගෙන් හැදී තමයි උගන්නේ ගුරුවරයාට අවශ්‍ය කරන වන්දිය දෙවලා නේද ගුරු කරු දියයි ඕක දැකලා ගුරු කට්ටිය කොහෙන්ද මම අහවල එකම අරගෙන කහවරු මෙච්චරගෙන ඉන්නේ බගේ කිය ගැහුවා පොල්ලකින් ගහන මරලා ගන්න කයි කර යන්නේ එතකොට දියෝවාද නම් පවරෝ වන් ඒක තමයි කටේ තියෙන්නේ පොල් පාර වදිනකොට දාදාතුනි එක තමයි කටේ තියෙන්නේ ඔය අතේ තමයි පොල් පාර වැඩි මැරිලා වැඩි අනු කල්පිකා තමයි යන්නේ දැන් මිනිස්සුන්ට ආන්නේ පොල් ආරක්ෂාවට ගුණාලා තියෙන අපි ආරක්ෂාව දුන්නා පොල්ලෙන් ගහලා මලදාල් වේ යනකම් කොහොම හම්බි තාස්සා දැන් මිනිස්සු අතර මෙහෙම ප්‍රශ්නයක් ආවා මේ රාජ මොකද කරන්නේ අර චිත්ත ප්‍රහාණය ගියපු කියලා පොල්ලෙන් ගහවල කියලා තේරුම් ගන්නේ නැහැ හැබැයි හැබැයි ඒ මොහොතේම දේවතාවුක මහත්මා තේජස් බලයක් මහේසාගේ දේවස්ථානයට ගත්තා එකදින වෙනවා මම මෙතෙන් තාම කොටි වෙනවා බලනකොට දැකා උපයන් වහන්සේ ඒක ගරු කරමින් අර චිත්ත ප්‍රහාදීන් නිසා මේ ගාථා බුදු සරණ ධම්ම සරණ සති සරණ සීකරමින් යනකොට මේ විලාසි ගහ මරලා දානවා මේක එහෙලකට මට ලොකු සැනසෙල්ලක් හම්බ වෙනවා බුදු ගුණ සරණ ගිය තිසරණ සරණ ගිය ගුණේ වැඩි විලා ගියන යනකොට බල දෙන්න ජම පුත්‍ර සාන්තියක් එළියි අනේ අර හොරිය මොකද කියලා කියන්නේ කිසිම පිළිසරණක් නැහැ කියලා උන් නැහැ මල්ලේගු විධාන වල දැන්නේ වී ඒ මොහොතේ ඒ දිව්‍ය වෙහින් ඇවිදිනා අර වාසේට අවවාදයක් කරලා ගියා කියනවා මොලේ විඳිපා කවදාවත් පරාජයක් එන්නේ නැහැ මේ ජය ලැබුවේ මම ඔය මිනි තමයි කියලා වෙන්නේ ඉතින් ඒ කියන්නේ මේ ගහන එක වරින් එක කැඩෙන එක කැපෙන එක නතර වෙන එක නෙමෙයි මේ කියන්නේ බුදු දහම් කියන ප්‍රතිපල ඒවා එනවා හැබැයි ඒ හේතුවෙන් ਉਹ දුගතියේ පත් වෙන යාම හේතුවක් නෑ ඒක කවදාවත් අහලවත් ඔර බය ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගහන්න පුළුවන් නෙමෙයි. ගැරුවක් බය නැහැ.
ගෙවුවත් හම්බුනේ නැහැ. මරුවත් ගන්නයි. හිත අපහසයක් ඉන්නේ. බයක් ඉන්නේ. ඒ හිත ප්‍රහාරින් කියන මරලා ගියොත් තවදුරක් කවුරු හරි 30 25 30 40 කුණු ගොඩක් ඉන්නේ කන්න මොඩ දිදි මේක රැගෙන නාවඩාව සුද්ධ කරගෙන ගත ගොඩක් තියාගෙන ඉන්න පිට නැහැ එතනම දාන්න. මොහොතේ ඉති ඉක්ම යනවා. අරිහත් වෙන වත් ගන්න ගමර උත්තර කෙරේ. අනාගාමීලා දින බබලෝ උපදි. කොවා සංග්‍රහය මාගේ විදියට එහෙම තාත්තට ගිහලා දුගතියක දෙවිලෝක හරි උපදි. දෙවිලෝක උපන්න ආය ආපහු ගමනන්නේ තව තවත් හැදේ දෙවිලෝක කලි වර කරලා. මෙන්න මෙබඳු නැසු මත ආන්නේ බුදුහාම කියේ. නමුත් අපි බලාපොරොත්තු වෙන බුදුදහමෙන් ඕකනේ. දෙවියන්ට අපන්න ගන්නේ පුළුවන් බුදුන් දිහා කියලා ඒක විතර කතාව කිව්වොත් එහෙම 108ක් කියලා වද කියලා දරුවොත් එහෙම ගෙදර දුක් වෙයි. දෙවියන්ට ආ කැටයක් යන්නේ. එහෙනම් මේ ජීවිත ගතව ගියා. දැන් මේ જાති කතාව ගන්න. මේ අරගෙන ඉන්න අපි බලන්නේ අපිට මේ ලාභය, කීර්තිය, ප්‍රහසාවක් මේ ලෞකික විදහාතාව බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන. ඒකේ වැදින්න ක්‍රමයක් හොයාගන්න. හැබැයි ඒ දෘෂ්ටියෙන් ඒ ලක්ෂණයෙන් ගන්න විදිහක් තියෙනවා. අපි බලාපොරොත්තු සාර්ථක වෙන්නේ නැහැ. ඒවා හොයනවා කිව්වෙ. ඒවා හැකවන්නක් ලැබෙන. හැබැයි සියලු හැකවන්න ලබන්නේ හැකියාවක් නැහැ. සත්‍යය කරලා තියෙන පාප කර්ම දී දාපාර. ඒවන කර්ම විපාක එනකොට සමහර කර්ම ඒවා විපාක. ලෞකික වශයෙන් ලබන ප්‍රතිකර්මවල. මේ මොහොතේ හැකවන්න සල්හන් තරම් හැකියාවක් නැහැ. හැබැයි කවදාවත් මේකෙම හුරු විපාකයේ බින්දක්. ඔහුට නැවත වාරයක් ඊළඟ අවස්ථාව. දුගතිගාමී කර්මයක් ලගන්නේ හේතු වෙන්නේ අර චිත්ත ප්‍රහාදී. ඒකාන්තියම සුභතියේ උපදිනවා එක්ක නිවන් මාර්ග භෝගන කරගෙන ගහයි මම පහදන්නේ. ඒකයි ඉහිටින පිළිකාරය. මේ විදිහට දැක්කා නම් බුද්ධානුස්සති භාවනය මුල හිට. අනන්ත බුදුගුණ සිහි කරගන්න. අනන්ත වූ නවගුණ බුද්ධ දේශනාවේ දුන්න අපිට ආකාරයක ශබ්ද පද ශබ්දයි. අපි ශබ්ද කරලා කියනවා. නැහැ ඒක ඒ ශබ්දයෙන් අපි ඒ සංඥාව වරගෙන කියනවා. අරහන් කියන ගුණය වයින් දෙයක් නෑ. මෙතකින් අරහන් වෙනවා කියන්නේ. අනන්ත බුදු ගුණ වලින් එක තමයි අරහන්. ඒක බුදු ගුණය. අපි දන්නේ ඒක. සම්මා සම්බුදු. ඒක ගුණය. දැන් මේකේ එක්තරා අධ්‍යක්ීමක් මම කියන්නේ. මවත් ගන්න අධ්‍යක්ීම. එක්තරා වායකක පින්නදී මරණාසන්න අවස්ථාව වෙනකොට එයා කියන්න පටන් ගත්තා එයාගේ ඥාතිවරු පැවිච්ච අය බත්තරන් ඇවිදින් තියෙනවා අල ගහනවා ඉතින් ඩක්කේ විතංග පොඩ්ඩක් මම එන්න ඉක්මනට කෑ ඔයක ගන්න බෑම දැන් කෑවා කොහොමද කටිය ඉතින් මම අපි ගන්න ඇතුළු කරගෙන යද්දි මම ගන්න දෙනා ඒ නිසා මම කරන්නේ යොමු කරන බලයට මට තේනවා නියවි අනිත් පරම්පරාවේ අරින්න ගන්ධබ්බේ ටිකේ එකතු වෙලා ඉවරයි නම් ඉතින් අනගහන්නේ ගන්නේ මේ කල්තිය ආයුම දෙන්න. වට කරේ දැන් ඉතින් ගන්නේ මේ අහක් වෙනකොට. කයෙන් අහක් වෙනකොට ඒ වෙලාවෙ ගුණි. අපි නෑ දැයන්. යවලා බෑ. කල්තිය හඬ පොඩ්ඩ දීලා ඉතින් පාටි ගන්න ලැහැටි කරලා තියෙනවා. ඒ වෙලන් දෝ. ඔව්. අපි දෙන්නේ කියනවා නේද ලැහැටි ළඟම. හැය වාටි වෙනවා මේ වැඩි යන්නේ මෙහෙම. ඊටපස්සේ හැබැයි වෙන මොනවත් මේ අමුතු යාතිය බල කාගෙනවත් ඉගෙන ගන්න දෙන්නේ නැව හඬ කියන. ජීවිතේ පිළිගත්තේ. කිරහ බලන කෙනෙක් නෙවෙයි. හැබැයි පව් වැඩ කර කරන්න කලින් නැහැ. පොඩි වැඩ කියලා විදිහටින් බුදු පුදල ගියෙත්. දෙකක් ගියා ගෑවිලා තිබුනේ. බොම් හොද දෙකක් ගියා තියෙන තරකලා තියෙන බැලුවොත් ඒ ඇති බැලුවොත් කියන කාම දැක්ක දුක්ඛාතේ ඇත්තෙම නැහැ. ඒ ඇති ගුණවත්. අනුවෙක හඳු වෙන්නේ නැන්නේ අනුකුව කඩාවලා ගන්න යන්නේ නැහැ එහෙම ගැටි දුන්නේ. අනුකුව ගව පහන කරා. හැබැයි මේ ලෝක අල්ලගෙන බැලුවේ පින් කරපු කෙනෙකුත් නේ. පින් පාදේ කියන්නේ නැහැ ජීවිතේ රජකම මාර්ගයක් බව දැනගන්න කෙනෙකුත් නේ. නවරහදී බුදු වෙන ගාථාවෙන් දන්නේ ඉතිවිසෝ නරව අරහන් උච්චාරණය. නවගුණ ගාථාව සම්පූර්ණ දන්නේ. ඔයකේ ප්‍රයදා ප්‍රයදා කියලා එනකොට ඉතිවිස බලවා අරහන් ඉතිවිස බලවා අරහන් ඉතිවිස බලවා අරහන් කියක තමයි ඉන්නේ කාරය. යන්නේ පිටරයි ඉන්නේ ඒක පාටි. පස්සේ මම යාට කතා කරලා කන්ට කියලා හිතුවා. මම කියන සත්‍ය ඇහෙනවද කියලා. කිනි කතාවක් දැහින් නැහැ ඒක අන්තිම අවස්ථාව. ඇහෙනවා කියලා.
ඉතිපිසෝ භගවා රහන් මතකද කියලා ඉන්නේ අහන්න. මතකයි. කීයද ඉන්නේ කියලා. අද ඇහැට කියන දේ නාව තමයි කියන්නේ. මොකද මම ආසන්න මොහොතේ කරුම එහෙමයි. හාදී. යන්න ඉතිපිසෝ භගවා රහන් පටන් ගත්තා. ආයෙමත් ඊළඟට ආශිර්වාද සාක්ෂියක් කරලා ඉන්නේ ඇඟවටි සුදු කින ධාරාව පිටේම රාමෘතික අදහස් දෙක වැඩි වෙනවා. මුළු ඇඟවට ආරචනය කරලා එහෙම ආශිර්වාද ධාරාව පිටවල මම ආවේ. ඉතිපිසව ධාරාව අරහන් ඉතිපිසව භගවන් අරහන් මොනවද ඒ මේ හරියට කියන්නේ ගාථාවක් කියන වැඩි කියන අර්ථ ගන්නවා. පදුණ අර්ථ ගන්නවා. හැබැයි බැලහතර අපි කියනවා තමයි එහෙම හරියට. මලාදේ කියලා යාලනි ඉදවස්සේ මලගෙට ගිහිල්ලා ඉවරලා හිටන් ආවුතුල වැඩවන්න යනකොට වර පේන උඩින් යනවා එක්කෙනෙක් තනිකර හිදීපාද හරියක තියෙන මුළු ශරීරය ආවරණය කරලා තියෙන මහා තේජස් උගලෙ කියලියක් ආවුතුල වැඩවන්න යනකොට එයා කියනවා කවුද මේ අපිට පුදුම වුත් දෙය බලනකොට මේ ඉති කිසි වගවාරණ කීයක යමන් ඉතින් පස්සේ මොනවා හරි මම බඩ දාගෙන ඉන්නේ මොන අර්ථ දැනගෙන ඉතිපිසව බලවන්නේ කියලා. ඔතන ජීවි. ඔයින් හැම කෙනෙකුට දන හරියක් තිබුණා. ඔය මාත්‍රි ආනිසංසය අන්තිම මොහොතේ ආපුහා. ලැබිච්ච ආනිසංසය කොච්චරද? තනිකර ශාරීරික හිදී පාටයි. දිලිදෙන හිදී පාට හිදී ආපරණය දැරපෙච්ච මේ තම ශරීරය. කාතේ මේකම ජීවර පස්සේ ජීවතාවයක් කියලා කියනවා. විශාල දෙකක් නිනහ වුණා. මම බැලුව කොහෙද ඉන්න බලපුවාම ඒ වත්තේම පොස් ගහ කියන පොස් ගහ මුදුනට එයාට විමනක් වෙයිලා කියනවා. වෘක්ෂ දේවතාවු. ඊට පස්සේ මොකද කරන්නේ? නිල පොලොක්ක අතරට බලගෙන කට්ටියක් ඇවිදින්න. එළියට බලලා ඉන්න ගෙදර ඉන්න කට්ටියට පොලොක්ක අතලා. යාරි නම කියන. ගහින් ගන්නේ නැතන ඉන්නේ. කලලක් ගන්නේ නැව බලන්න ගියේ. ඕලම යා ගියේ පොලොක්ක අතේ. පොතෙන් ඉන්නවා. අපෙන් අර රහසෙ දින්නවා. ඔහොම කියන්නේ විකාන්තර කර වලල කරන් දන්නේ නැහැ. ගහන්න නැද්ද යන්නේ නේද කිසි අර වැහකොල පන්තර. ඒක පාර වේවිලාගේ සෑය යන කිව්ව අනේ මන්නම් කවදාවත් එහෙම කියන්නේ නැතුව මං කියන්නේ මට සමාය දුක කියලා බල බල හිතුව ගන්නේ. වේවිලනා වන්නකොට ගාණි දාන්නේ. ගහවට බලවට විශාල ආලෝකයක් ගහේ වැදෙන. දිස්නේ මතු කරන්නේ මේ ගෑනු කියන්නේ මේ ප්‍රොස්ටියට වැදෙන. ඒ බයිට් පාර තමයි දරා ගන්න බැරිව ක්ලාන්ත වෙලා වේවිලාගෙන කියලා පැත්තක ඉඳගත්තේ. ඊට පස්සේ නම් අපහා වායෙන්ද මම එහෙම දෙයක් කියන්නේ නැහැ මම උදැලා ඉන්නේ කියලා කියන්නේ. ඔයාලා තුන් දෙනෙක් ඔය ගහේ මේ සිද්ධිය දැක්කේ. එකකට තමයි කවුරුත් කතා කරන් ආවේ නැහැ. ඔයාලා පාර කරන් ආන්නේ නැහැ සිද්ධිය. ඊට පස්සේ හාත්ගාන ගෙනහලා කෙවුරා පූජා කරේවා. අර දාන දවස්. කෙවුරා පූජා කරව දාස්ති මම බලාගෙන. අදින් දැන්නම් හාවුනේ කටේ හින්දු පිළිගන්නේ නානා ආකාරයෙන් කතා කරනවා. හැබැයි මේ හාවු ගැන කියලා තිබුණා ඔය දැන්නම් මේ මිනිස්සු කියන කතාවක් දළු කරනවා ඔය තරම් මාසි හිලුණයක් ඇති කෙනෙක් නෙමෙයි. හැබැයි දිවර පූජා කරනවා වෙන සිද්ධිය වලට බල තියෙනවා. මෙතන දිවර පූජා කරලා කරා හාන් කලු වැටුණා අර කිවිච්ච වටේ තම අර කිසිම අර විමාන හතරන් කොඩි වලින් හතරන් කලු වලින් තැරිලා ගියා. ඒ නාට මේ දිවරා හාමුදුරන්ට පූජා කරපු විලා. දැන් මට ඔබ කියලා විදියක් නැහැ මේකට මිනිස්සුකෝ මිනිස්සුගේ දුක්ටි එක එක විදියට. දැන් ඉන්න හාමුදුරන්ට ගන් දීලා කොහෙද ඔහොම යහම් වෙන්නේ කියන්නේ මිනිස්සු කියන්නේ. තවත් අපාදයක් කරගන්න කියන මං දන්න අත්‍යවශ්‍යයි කියලාට ලෝකෙ ප්‍රසිද්ධ කළේ නැහැ. දැන් මෙන්න මේ වගේ දෙයක් අතු කෙනෙක් වෙනි දැන දැන කියනවා ඔය ලෝකපත් වෙන්නේ ධර්මයේ දිල් ලැබෙන සාන්තිය. ඉතින් වෙන මොකුත් කියන්නේ නැහැ අර බුදුආනහත වැඩෙන කාලේ අර මට කුණ්ඩලීට බණ අහලක් නැතුව, දන් දෙන්නේ නැතුව, හිත ප්‍රහාදයක් පාර කරගත්ත පමණින් දෙවි වෙන්න පුළුවන්ද කියලා අහුව ප්‍රශ්නයක් එනවා. ඒ වෙලාවේ අදින්න පුබ්බක අහනවා. අහනකොට. ඇයි ඔබේ පුතාගෙන දන්නේ නැද්ද? ඔබට කිව්වේ නැද්ද? සාමි එහෙම කිව්වා. ඒ නිසා තමයි මම මේ කියන්නේ. සතාවගෙන වාසියගේ චිත්ත මාත්‍ර ප්‍රහාදයක් ඇති කරගත්තා නම් ඒ ටිකිනුත් දෙවි වෙන්න පුළුවන් කියලා මම අද පිළිගත්තා. කියලා හිතන්නේ ඊළඟට එන්නවා අරගෙන මේ විතරේදී ඒ තරමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ කියන අප්‍රමාණ ගුණ.
යම් කෙනෙකුට අවංකව චිත්ත ප්‍රහාදය ගොඩනගන්න පුළුවන් නම් ඒ ගොඩනගාගෙන ඉන්න මොහොතේ ඔහු මලුච්චේ. කවදාවත් උනා වෙනස් වෙන්නේ නැහැ. අන්තිම මොහොතේ කෙනෙකුගේ විදුගුණ, දහන්ගුණ, හයගුණ කියලා චිත්ත ප්‍රහාදයක් ඇති ಗುಣ මාත්‍රයක් හරි කියනවා නම් එහෙනම්. එහි චිත්ත ප්‍රහාද මාත්‍රයක් හරි කිහිප දුබතියක් ලැබෙන්නේ. ඒක විශේෂයි. හරි අපි ඒක බලන්නේ ඉඳ හොඳ නැහැ. ඒක නෙමෙයි ඒක මේ ආතාවකාලික වෙලාවට හැටියට බීලා තැනකට වැඩක් නැහැ ඊළඟ කවුද කරන්නේ. ඉතින් අපි ඒක මා බය නැහැ ඒක වීලෙන් තමයි යන්තම් මෙතන ඉන්නගෙන ඉතන වීලෙන් තමයි අපි ඉන්නේ කියන්නේ. අපි දුර්ලභ ලැබිච්ච බුද්ධ ශාසනය තුළින් අපි දැර ගන්න ඕනේ ලැබෙන උපරිම ප්‍රතිඵලයෙන් අනුන්ගේ පිළිසහනක් නැතුව වේදෙන ක්‍රම කරගන්න. එහෙනම් ආර්ය මාර්ගය පූර්ණ වෙන්නේ කෙසේ හෝ සෝතාපන්නෙක් හරි වුණා නම් මෙතනින් වේරුණා කියන තැන දැනගෙන ධර්මාවෝදිය ලබා ගන්න උත්සාහ කරන්න. කෑදරවකදී උත්සාහ කරන උන් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අසාර ලෝකේ අසාර බව දැනගෙන ඒකෙන් මිදීම ලැබෙන සැනසීම ලබා ගන්න. වෙන මේ ලෝකේ අල්ලා ගන්න දේවල් එකක් අර හරවත් දේවල් එන්නේ ඒක ආව එකක් වැරදි ඉඳලා. මොකක්ද දකින්න ඕන? එමනම් මරණසන්න මොහොතේ කෙනෙකුට මොනවා හරි මතක් වෙන ධර්ම යසත් පටියක් හරි එහෙම නැත්නම් ධර්ම දේශනාවක් කරනවා ඒක වටිනා සමත්. ඒක වටිනාකමක් තියෙනවා හැබැයි චරිතයේ මුලින් දහම් මහන කොට. ලෝකේ දෙවනි වෙන දහම් ආස්වාදයේ පළවෙනි කෙනට අපි මනස හැඩගහමින් තිබුණ එක ඔකයි. එහෙම හැතුව ගියාම මොන බලවදයක්ද මන් දන්නේ මෙයා කන් පටියක් දාගත්ත උඹ දිහාම කරා කියලා කියන්නේ නැහැ. තවත් නැක්ක. ඕක කිව්වොත් ඉවරයි. දැන් ඔය ගාන කියන්නේ. දැන් ඉදි වාතේ මුදියක් ගහනකොට මේ බල පටියක් හරි පිටි පටියක් හරි දාන බෙද දෙන්නේ කොච්චර ගෑනා. මේ ඕම එකේ පැරෙන්නලා මෙන්නට පිටක් දැම්මොත් මාසි. ඉවරද ගියාම තමයි ආලා කියන අතේ. අර පිටි තහන් නැතු කියනවා කිරිසෙක් වෙන්නද ඒ විලාගේ මූත හොඳම හොඳක් වෙන්න කියලා පිටිසක් දැම්මට පස්සේ මොන මල කරද කියලාද මට මේ කියන ඕක ඉතර ගත්ත ගම අර දුස්ති මලවන්නේ මට කින්දා හදක් නෙමෙයි වෙන්නේ දැන් නෑ තමයි ඉතින් ඒක නිසා හරි බලන්නේ ඒ පන්දු දෙකේ යහපත වෙනවා කල්තියා ඒ බුද්ධිලට බණ අහනකොට අනිකවා දෙවෙනි වෙන්නේ චිත්ත ප්‍රහාතිය පහළ වෙන මානසික තත්ත්වය ගොඩනැගෙන කියලා තිබුණා අනිහිම කියන්නේ තමයි යර හරි සාන්තයි ඔය සියල්ලන්ට මේක විදිහේ ඔය උපක්‍රමයේ තියලාටම ක්‍රියාත්මක කරගන්න දෙන්නේ. එහෙම පුළුවන් නම් ලෝකය හොඳ කපටි කමකින් උපක්‍රමයෙන් කපටි උපක්‍රමයෙන් ඉඳලා වේවි යන මේ ඕල් දැල් වෙනක් කරන්න බෑ. ඉනි જાතිය නම් දෙන්නේ. ජීවත් වෙලා ඉන්න කාලෙදි මුළුන් ගිරි ප්‍රහාදී අධික නම් ධර්මයේ ගිරි ප්‍රහාදී අධික නම් සංඝයා ගිරි ප්‍රහාදී අධික නම් ඒ වගේම මේකෙදි යම් කිසි තමන්ගේ චිත්ත ප්‍රබෝධයක් තියෙනවනම් එතකොට අන්නේ බදුවන්නා වූ කෙනෙකුට ඒක ප්‍රේක්ෂා. ඒක පත්‍ය වෙනවා. එහෙම නැති කෙනෙකුට කවදාවත් මේ බණ ඇහෙනකොට හපුණක් ඇති නැහැ. ඇති වෙන්නේ නැති කෙනා. මැරෙන්න එනකොට බණපතියක් දාන්නට වැඩියම ගයි නිකන් ඉන්නේ. මහණියන්ට නැහැ. ඒක කල් තියාම දැනගත්ත හැටි. දැන් භවයේ පිටේට මතු භවයක් එසේ. අපිමයි ගොඩ නැගන්නේ. ඒක තමයි පුණ්‍ය ක්‍රියාව වෙනස්. කුසලයේ වෙනස්. කුසලයේ කියන්නේ අලෝභ අධේ සම්මෝහ මානසිකත්වය. පුණ්‍ය ක්‍රියා කියන්නේ හිතෙන් තමයි වදිනේ කරන යහපත් වැඩ. යහපත් වැඩ හොච්චර කෙරුවත් මානෙ හැද ගහලා නැත්නම් ඉතින්. අන්නේ යාර කුසලයේ. කුසලයේ වැටලා. පුණ්‍ය ක්‍රියා වෝ තරම් කියලා තියෙනවා. ඒක තමයි පුණ්‍ය ක්‍රියා හොච්චර කෙරුවත් වැඩක් නෑ අන්ති උපති අපාගත වෙන්නේ හිතේ නැත්නම් කුසලයේ වැටලා තියෙනවා. කුසලයේ වැටෙච්ච කෙනෙක් නම් එහෙම වෙන්නේ හේතු නෑ. එහෙනම් ආයවාද වත් වෙනවා කියන්නේ කුසලස් උපසම්පදා වෙනවා. කුසලයේ වැටෙනවා. කුසලයේ කියන්නේ මේ විදිහට ආයත්තානික මාර්ගය. ආරි කුසලයේ. ආරිය වූ අලෝභයේ අදීසේ අමෝහයේ වැඩෙන මානසිකත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඉඳන් කරන්න බෑ වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒකින් දුබදී යන්න බෑ ඉතින් අපි උත්සාහ කරන්නේ නැන්නේ ආරිය වූ අලෝභ අධි සමෝහ මතුවේ මේ ආරි කර්මස්ථාන ඇතුළු කරගෙන ඒ තුලින් ඒ පැත්තටපත් වෙනවා ඒකයි හරපත් වෙන්නේ